අදාපි අවධානය යොමු කරන්න හදද මාතෘකාව තමයි සාක් සංවිධානය දකුණු ආසියාතික සහයෝගිතා සංවිධානය විශේෂයෙන් කලාපීය සංවිධාන පිළිබඳව සාකච්ඡා කරද්දී අවධානය ලක් කරන ප්‍රධාන සංවිධාන තුනක් තියෙනවා ඒ තමයි පළවෙනි සංවිධානය දකුණු ආසියාතික සහයෝගිතා සංවිධානය සාක් සංවිධානය එහෙම නැත්නම් දෙවෙනි එක තමයි යුරෝපා සංගමය යුරෝප් යුනියන් එක තුන්වෙනි සංවිධානය තමයි අග්‍රදිග ආසියානු ජාතිකයේ සංගමයේ හේවත් ආසියානු සංවිධානය මෙන්න මේ සංවිධාන පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම කලාපීය සංවිධාන පිළිබඳව අධ්‍යයනය කරද්දී අතිශය වැදගත් වෙනවා විශේෂයෙන් ඇත්තටම මේ කලාපීය සංවිධානය කියන්නේ මොකද්ද මේ කලාපීය සංවිධාන ගැන ඉගෙන ගන්න කෙනෙක්ට කලාපීය සංවිධාන නිසි පරිදි හඳුනා ගැනීම වැදගත් වෙනවා මොකද්ද මේ කලාපීය සංවිධානය කියලා කියන්නේ කලාපීය සංවිධානයක් කියනෙන් අදහස් ලබන්නේ භූගෝලීය වශයෙන් කිසියම් කලාපයක් ආවරණය කරමින් භූගෝලීය වශයෙන් කිසියම් කලාපයක් ආවරණය කරමින් එහි පිහිටා තිබෙන රටවල් විසින් ඒ ප්‍රදේශය තුළ පිහිටා තිබෙන රටවල් විසින් ඔවුන්ගේ ආර්ථික දේශපාලනික සමාජීය සංස්කෘතික අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් එවන සහයෝගිතා වෙනුවෙන් පිහිටුවා ගන්න බඩ සංවිධානයකට කෙටියම කියනවා නම් භූගෝලීය වශයෙන් කිසියම් ප්‍රදේශයක් ආවරණය කරමින් එම රටවල සමාජ ආර්ථික සහයෝගිතාවය වර්ධනය කර ගැනීම උදෙසා පිහිටුවා ගන්න ලබන සංවිධානයක් කලාපීය සංවිධානයක් කියලා හඳුනා ගන්නවා. ඇතර මේ කලාපීය සංවිධාන අතර දකුණු ආසියානු භූගෝලීය කලාපයට ආවේනික වෙච්චි මේ කලාපය ආවරණය කරමින් පිහිටුවා ගන්න ලබන දකුණු ආසියාතික සහයෝගිතා සංවිධානය දකුණු ආසියාතික සහයෝගිතා යෝගිතා සංවිධානය මෙන්න මේ පිළිබඳව තමයි අද අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ කෙටියෙන් කියනවා නම් සාක් සංවිධානයේ සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න සූදානම් වෙනවා මේ මාතෘකාවට අදාළව එතරම් මේ සාක් සංවිධානය කියන කලාපීය සංවිධානයේ බිහි වෙන්නේ කොහමද මේ සාක් සංවිධානය කියන කලාපීය සංවිධානයේ බිහි වෙන්නේ බංග්ලාදේශයේ හිටපු ජනාධිපතිවරයෙක් වන සියාඋර් රහමන්ගේ අදහසකට අනුව සියාඋර් රහමන් කියන බංග්ලාදේශයේ හිටපු ජනාධිපතිවරයා මෙන්න මේ සියාඋර් රහමන් කියන පුද්ගලයා විසින් එයා අරමුණු කරනවා දකුණු ආසියානු කලාපයට ඒ කලාපේ රටවල් අතර පවතිනා වූ ගැටලු විසඳා ගන්න ඒ වගේම රටවල් අතර තියෙන සහයෝගිතා වර්ධනය කර ගන්න කලාපීය සංවිධානයක කිසියම් වූ සංවිධානයක අවශ්‍යතාවය තියෙනවා කියලා. මෙන්න මේ සියාඋර් රහමන් දකින හීනයකට අනුව තමයි කලාපීය සංවිධානයක් විදිහට මුලින්ම සාක් සංවිධානය පිහිටුවා ගැනීම සිදු කරන්නේ. මේ සාක් සංවිධානය මුලින්ම මේ පිළිබඳව සාකච්ඡාට භාජනය වෙන්නේ 1983 දී 1983 වසරේදී ඉන්දියාවේ නවදිලි නගර රැස් වෙන මේ සාක් කලාපීය රටවල් විසින් විශේෂයෙන් රටවල් විදේශ අමාත්‍යවරුන් විසින් එකතු වෙලා කලාපීය සංවිධානයේ පිහිටුවා ගැනීම පිළිබඳව පළවෙනි සාකච්ඡාව වත්තනවා මේගොල්ලෝ කල්පනා කරනවා මේකේ මොනවාද අපි කළ යුතු වන්නේ සහ මොනවාද අපිට කිරීමේ හැකියාව තියෙන්නේ කියන කාරණා පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරනවා නවදිලි නගරයේ ඒකරාශී වෙන විදේශ අමාත්‍යවරුන් විසින් ඊට පස්සේ මේ සාකච්ඡාවෙන් අනතුරුව මේගොල්ලෝ පිහිටුවා ගන්නවා මේගොල්ලෝ ප්‍රකාශිත පත් කරන ලබනවා නවදිල්ලි ප්‍රකාශනී කියලා කිසියම් මූල්‍යවිල්ලා විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ඊළඟ ග්‍රාමීය සංවර්ධනය ඊළඟට සංනිවේදනය කාලගුණ විද්‍යාව ඊළඟට ක්‍රීඩා කලා හා සංස්කෘතික කටයුතු ඊළඟට අපිගත සෞඛ්‍ය හා ජනගහනය මෙන්න මේ වගේ ප්‍රවාහනය මෙන්න මේ වගේ ශේෂ්ව ගණනාවක කරුණු අන්තර්ගත කරමින් තමයි නවදිලි ප්‍රකාශනය මේ විදේශ අමාත්‍යවරු විසින් ප්‍රකාශයටපත් කරනු ලබන්නේ මේ නවදිලි ප්‍රකාශනය තුළ අඩංගු වෙච්ච කරුණු මේක තුළ අඩංගු වෙච්ච මූලධර්මයන් පදනම් කරගෙනමින් 1985
December Masi Atavida, Bangladesh, Dhaka, Nuradi, Sak Sangidania, Nilavasing Aramwena. Inang Hundada Matakatiagati Tukarania, Edasamasi Asu Pahe, December Masi Atavida, Bangladesh, Dhaka, Nuradi Tamai, Sak Sangidania, Mulimme, Nirmani Vinni, even Nambi Vinni. මේ සාක් සංවිධානයේ සමාජික රටවල් මොනවද සාක් සංවිධානයේ ආරම්භයේ පිළිබඳව දැන් පැහැදිලි 1985 දෙසැම්බර් 8 වෙනිදා බංග්ලාදේශයේ ඩකා නුවරදී තමයි සාක් සංවිධානය නිල වශයෙන් ආරම්භ වෙන්නේ මේ සංවිධානයේ සමාජික රටවල් වෙන්නේ කවුරුන්ද මේ සමාජික රටවල් ස්ථානගත වෙන්නේ කොහොමද ඒ රටවල් වල අගනගර වෙන්නේ මොනවද මෙන්න මේ පිළිබඳව සාක් සංවිධානයේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරද්දී අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා සාක් සංවිධානයේ විශේෂයෙන් සමාජික රටවල් විදිහට සැලකන්නේ මෙන්න මේ විදිහට විස්තරගත වීම අපිට පෙන්වීමේ හැකියාවක් තියෙනවා මේ මෙන්න මෙහෙම සමාජික රටවල් විස්තරගත වීම එතකොට මෙතන සමාජික රටවල ස්ථානගත වීම දල වශයෙන් ඔබට මේ සටහන මගින් හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම මේ වගේ ආකෘතික සටහනක් ප්‍රයෝග කරගෙන සාක් සංවිධානයේ සමාජික රටවල් හඳුනා ගන්න පුළුවන්. මොනවාද එහෙමනම් සාක් සංවිධානයේ සමාජික රටවල් වෙන්නේ? ඔව් සාක් සංවිධානයේ ප්‍රධාන සමාජික රටවල් වෙන්නේ මෙන්න මේ රටවල් ටික මෙන්න මේ රටවල් ටික තමයි මූලික සමාජික රටවල් විදිහට අපි හඳුනාගන්නේ විශේෂයෙන් සාක් සංවිධානයේ ආරම්භ වෙන්නේ මෙන්න මේ නුවරදී ඒ කියන්නේ බංග්ලාදේශයේ ඩකා නුවරදී එමණ සාක් සංවිධානයේ ආරම්භක සමාජික රටක් තමයි මෙන්න මේ රට බංග්ලාදේශය අගනගරයේ වෙන්නේ ඩකා බංග්ලාදේශයේ අගනගරයේ ඩකා ආරම්භක සමාජික රටක් තමයි බංග්ලාදේශයේ ඊළඟට මේ තමයි සාක් සංවිධානයේ ප්‍රබලතම නැත්නම් ප්‍රධානතම සමාජික රට මේ ඉන්දියාවේ අගනගරයේ වෙන්නේ නවදිල්ලි මෙතන නවදිල්ලි අගනගරය මෙතන ඩකා අගනගරය බංග්ලාදේශයේ මෙතන ඉන්දියාව නවදිල්ලි අගනගරය මෙතන බංග්ලාදේශයේ ඊළඟට සාක් සංවිධානයේ තවත් ප්‍රබල සමාජික රටක් තමයි පාකිස්තානය මේ තියෙන පාකිස්තානය ඉන්දියාවට මායිම්ව තියෙන පාකිස්තානය අගනගරය ඉස්ලාමාබාද් තමයි අගනගරය පාකිස්තානය මෙන්න මේ ප්‍රබල සමාජික රටවල් අතර අපි හඳුනා ගන්නවා ඉස්ලාම බංග්ලාදේශය මුලින්ම බංග්ලාදේශය හඳුනා ගන්න හේතුව බංග්ලාදේශයේ කේන්ද්‍ර කරගෙන සාක් සංවිධාන නිර්මාණය වීම ඊළඟට දෙවෙනි එක තමයි නවදිල්ලිය ඒ කියන්නේ ඉන්දියාවේ අගනගරය ඉන්දියාව තමයි සමාජික රට බලවතේ කලාපීය බලවතේ ඊළඟට පාකිස්තානය අගනගර ඉස්ලාමාබාද් ඊළඟට වැදගත් වෙනවා සෙසු රටවල් විදිහට ශ්‍රී ලංකාව අගනගරය කොළඹ අගනගරය ශ්‍රී ලංකාව ඊළඟට මෙතන නේපාලය අගනගරය කත්මණ්ඩු මේ ඊළඟ සමාජික රට නේපාලයේ කත්මණ්ඩු නුවර ගැන කතා කරනවා නම් සාක් සංවිධානයත් එක්ක සමීප තව සිදුවීමක් මේ කත්මණ්ඩු නගරය තුළ සිදු වෙනවා ඒ තමයි සාක් සංවිධානයේ වර්තමාන මූලස්ථානය පිහිටලා තියෙන්නේ නේපාලයේ අගනුවර වන මෙන්න මේ කියන කත්මණ්ඩු නුවර. ඒ නිසා දකුණු ආසියාතික සහයෝගිතා සංවිධානය පිළිබඳව අධ්‍යයනය කරන්නේ කොහට මේ කත්මණ්ඩු නුවර විශේෂ අවධානයක ලක් කරන්න සිද්ධ වෙනවා. කත්මණ්ඩු නුවර නේපාලයේ අගනගරය. ඊළඟට මේ තමයි භූතානය අගනගරයේ තිම්පු භූතානය. මෙන්න මේ රටවල් හත දකුණු ආසියාතික සහයෝගිතා සංවිධානයේ නොහොත් සාක් සංවිධානයේ ආරම්භක සමාජික රටවල් විදිහට අපි හඳුනා ගන්නවා.
එනම් ඒ රටවල් සමූහය නැවත ලයිස්තුගත කරනවා නම් එක බංග්ලාදේශය අගනගරය ඩකා දෙක ඉන්දියාව අගනගරය නවදිල්ලි තුන පාකිස්තානය අගනගරය ඉස්ලාමාබාද් හතර ශ්‍රී ලංකාව අගනගරය කොළඹ පහ නේපාලය අගනගරය කත්මන්ඩු ඊළඟට හය බූතානය අගනගරය තිම්පු රහත්තරී රට මෙන්න මෙතන මානදිවයින මානදිවයින අගනගරය මේ මාලේ කියන අගනගරේ මාලේ මෙන්න මේ විදිහට සාක් සංවිධානයේ සමාජික රටවල් අපිට හඳුනා ගන්න පුළුවන් සමාජික රටවල් ආරම්භක සමාජික රටවල් 7යි ඊළඟට සාක් සංවිධානයේට අලුතින් එකතුවට නව සමාජිකය වෙන්නේ 2007 අප්‍රේල් 3 වෙනිදා සමාජිකත්වය අයදුම් කරගද මෙන්න මේ අෆ්ගනිස්තානය අෆ්ගනිස්තානයේ තමයි මෙන්න මෙතන අගනගරය කාබුල් අෆ්ගනිස්තානය අෆ්ගනිස්තානය තමයි 8 වෙනි සමාජික රටවට සාක් සංවිධානය තුලපත් වෙන්නේ එවනම් සාක් සංවිධානයේ සමාජික රටවල් පිළිබඳව දැන් පැහැදිලි අවබෝධයක් තියෙනවා සමාජ රටවල් හඳුනා ගන්න පුළුවන් පිළිවෙලට ඒ වගේම ඒවැයි අගනගර පිළිබඳවත් දැනගත යුතුයි මේ විස්තරය තුල ඔබට ඒ කාරණේ පැහැදිලි වෙන්නේ නැති සයිදෙනි ගිහාට ගියා මේ කලාපීය සංවිධානයක් විදිහට අතනම සාක් සංවිධානය පිටුවා ගැනීමෙන් බලාපොරොත්තු වන අරමුණ වලද මේ සාම ආරම්භක ආරම්භක අවස්ථාව ඒ වගේම සමාජික රටවලින් පස්සේ අවධානය යොමු කළ යුතුයි මේකේ මොනවාද අරමුණු වෙන්නේ සාක් සංවිධානයේ මොනවාද බලාපොරොත්තු වන අරමුණ මොනවාද මේක තුලින් අරමුණු කරලා තියෙන්නේ මේක ඇති කිරීම තුලින් මේගොල්ලෝ මේගොල්ලෝ කල්පනා කරේ මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද එවනම් අරමුණු කරගත්තේ මොනවද කියන කාරණේ තමයි මෙතනින් අපි අදහස් කරන්නේ පළවෙනි කාරණේ තමයි මේ සමාජික රටවල් අතර සහජීවනය එනම් සමාජ රටවල් අතර අපි කියන්නේ කලාපීය සහයෝගිතාවය වර්ධනය කිරීම මේ සාසිය කලාපීය රටවල් අතර එක පැත්තකින් සහයෝගිතාවය වර්ධනය කිරීම මේක ප්‍රමුඛ අරමුණක් වුණා සහයෝගිතාව වර්ධනය කළා සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම මේකේ ප්‍රධාන අරමුණක් වුණා ඒක තුලින් සියාව් රහමන් වැනි විශේෂ නායකයන් මේ සහයෝගිතාවෙන් මේ රටවල තියෙන සුරක්ෂිතතාවය පිළිබඳව හීන දැක්කා ඒතොර කලාපීය සහයෝගිතාවේ ඊළඟ දිලිඳුභාවය තුරන් කිරීම මේ දකුණු ආසියානු කලාපීය රටවල් වලට පවතින පොදු අභියෝගයක් තමයි දිලිඳු බව මොකද මේ බොහෝ රටවල් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ඒ වගේම දේශපාලනික අරමුද වලින් බහුල රටවල් ඒ නිසා ආර්ථික මට්ටම් බොහෝ වෙලාවට සමානයි නිසා මේ රටවල් වල තියෙන දිලිඳු බව කියන මේ පොදු සතුරා පරාජය කිරීම මේ සාක් සංවිධානයේ පිහිටුවා ගැනීම ප්‍රධාන අරමුණු අතර කැපී පෙනුණා ප්‍රධාන අරමුණු අතර තිබුණා ඊළඟට ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම මේ කලාපයේ රටවල් අතර ෆුඩ් සිකියුරිටි නිර්මාණය කිරීම ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරීම බංග්ලාදේශයේ ඩකා නුවර ආහාර සංචිතයක් ආහාර බැංකුවක් ස්ථාපිත කරමින් ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම උදෙසා සාක් සංවිධානයේ මගින් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගෙන තියෙනවා ඒක ප්‍රධාන අරමුණක් වුණා සාක් සංවිධානය තුළ ඊළඟට මේ කලාපයේ රටවල් අතර පවතින වෙළඳ ගැටලු නිරාකරණය කර ගැනීම වෙළඳ අභියෝග නිරාකරණය කර ගැනීම වෙළඳ අභියෝග ජයග්‍රහණය කර ගැනීම නැත්නම් එතකොට මේ විශේෂයෙන් මේ සඳහා මේගොල්ලෝ පිටවා ගන්නවා දකුණු ආසියාතික වර්ණීය වෙළඳ කිවිසුම ඒ කියන්නේ සප්තා කියන එක සප්තා කියන සංවිධානය සප්තා S A P T A සප්තා කියන සංවිධානය පිටවා ගන්නවා මේ කිවිසුම පිටවා ගන්නවා ඊළඟට
දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාපය මේගොල්ලෝ සප්තා කියලා එසේ FTA මේගොල්ලෝ නිදහස් වෙළඳ කලාපයක් පිහිටුවා ගන්නවා සප්තා නමින් මෙන්න මේ වෙළඳ ගිවිසුම් මගින් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දකුණු ආසියානු කලාපයේ තුල ඒගොල්ලන්ගේ වෙළඳාම සම්බන්ධයෙන් අවශ්‍ය කරන වටපිටාව ඒ තියෙන ගැටලු රාහම්‍ය කරමින් අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම අවශ්‍ය කරන වටපිටාව ඇති කිරීම ඊළඟට තවත් සාක් සංවිධානයේ අරමුණු බහුවිධ අරමුණු කෙරෙහි අවධානය යොමු කරද්දී අපිට පැහැදිලි වෙනවා ත්‍රස්තවාදී වැනි අර්බුදවලට ත්‍රස්තවාදී වැනි ගැටලු වලට මේගොල්ලෝ සාමූහිකව මුහුණ දීම විශේෂයෙන් ශ්‍රී ලංකාව LTTE සංවිධානයත් එක්ක පහුගිය දශක කීපය තුළ ඇති කරගත්ත යුදමය වාතාවරණය පරාජය කිරීම උදෙසා සාක් සංවිධානයේ මැදිහත් වීම කිසියම් දුරකට ලැබුණු බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ත්‍රස්තවාදී ඒ ගැටලු වලට සාමූහිකව මුහුණ දීම සාක් සංවිධානයේ පොදු අරමුණු අතර කැපී පෙනෙන අරමුණක් වෙනවා. මේ ගැටලු අතර ගැටලු වලට මුහුණ දීම. ඊළඟට මේ සාක් සංවිධානයේ තුලින් පිටවා ගොල් ලබන දකුණු ආසියානු සංවර්ධන බැංකුව හරහා ඒෂියන් ඩිවලොප්මන්ට් බැංක හරහා විශේෂයෙන් ද්‍රව්‍ය හා මූල්‍යමය ආධාර ලබා ගැනීම මේවලු සාමූහිකව පිටවා ගන්න මේගොල්ලන්ගේ මූල්‍ය ආයතනයේ තුලින් මේ රටවලට අවශ්‍ය කරන මූල්‍ය ආධාර වගේම ද්‍රව්‍ය ආධාර ලබා ගැනීම මෙන්න මේ වගේ බහුවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා තමයි සාක් සංවිධානය දකුණු ආසියානු භූගෝලීය කලාපය පදනම් කරගනිමින් නිර්මාණය වෙන්නේ මේ කලාපයේ සංවිධානය දී වෙන්නේ හැබැයි මේ කලාපයේ සංවිධානයේ වර්තමාන තත්ත්වය ගැන කතා කරද්දී බොහෝ දුරට කනගාටුදායක ස්වභාවයක් පෙන්නුම් කරනවා මේ කනගාටුදායක ස්වභාවය පෙන්නුම් කිරීම පිළිබඳව ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන් සාක් සංවිධානයේ මූණ දෙන ගැටලු පිළිබඳව කතා කරද්දී එතනම කලාපීය සංවිධානයක් විදිහට සාර්ථක ආරම්භයක් ගත්තත් මේකේ මෑත කාලීන ක්‍රියාකාරීත්වය නම් අනුමත කර නොහැකි ඒකට හේතුව වෙන්නේ විවිධාකාරයේ ගැටලු වලින් සාක් සංවිධානයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් එළවීම අතන මොනවාද මේ සාක් සංවිධානයේ තුල තියෙන අරමුද සාක් සංවිධානයේ පැනගින්න ගැටලු මෙන්න මේවා ගැන අපි සැලකිලිමත් විය යුතුයි මේ සාක් සංවිධානයේ තුල පැනගින්නා වූ ගැටලු අතර මූලික ගැටලුවක් තමයි දේශපාලනික අරමුද මේ සමාජික රටවල් අතර තියෙන සහයෝගිතාවය දේශපාලනික අරමුද තුලින් මෑත කාලීනව බිඳවැටීමක් පෙන්වු කරනවා කොහොමද මේ දේශපාලනික අරමුද පැනගින්නේ මොනවාද මේකට උදාහරණ වෙන්නේ අතරම දකුණු ආසියානු කලාපය තුළ දේශපාලනික වශයෙන් බලවත්ම රටවාදයක කියලා සැලකෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර දෙවන්ත ආකාරයට පැනගුණු දේශපාලනික අරමුද අපි දකිනවා මේ දේශපාලන සම්බන්ධතා තුලින් නිසා මේගොල්ලෝ අතර දේශපාලනික වශයෙන් විරසකභාවයන් මේ කලාපීය සංවිධානයේ ක්‍රියාකාරීත්වයට අනිසි බලපෑම් එල්ල කරනවා මේකට කදිම නිදර්ශනය තමයි 2019 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිතව තිබූ සාක් සමුළුව ඉන්දියාව මැදිහත්ව වර්ජනය කිරීම ඉන්දියාව සාක් සමුළුවට යන්නේ නැහැ ඒ කියන්නේ මේ රටත් එක්ක තියෙන දේශපාලනික අර්බුද නිසා ඒකෙන් වෙන්නේ මේ සංවිධානයේ කලාපීය සහයෝගිතාවය විඳිර යන එක කලාපීය සහයෝගිතාවය විඳිර ගියාම සාමූහිකත්වය අඩපණ වුණාම මේක බිඳවැටීමට තියෙන ඉඩකඩ බොහෝ සෙයින් වැඩි පළවෙනි ගැටලුව එමනම් මේ රටවල් අතර වෙනගෙන දේශපාලනික අර්බුද ඊළඟ කාරණේ තමයි මේ සාක් සංවිධානයේ ක්‍රියාකාරීත්වයට ඉන්දියාවේ අනිසි බලපෑම අනිසි මැදිහත් වීම දකුණු ආසියානු කලාපය තුල
වැඩිම ජනසංඛ්‍යාව ජීවත් වන රට ඉන්දියාව. විවාදයක් නැහැ. දකුණු ආසියානු කලාපය තුල විශාලම ආර්ථිකයට හිමිකම් කියන රට ඉන්දියාව. ඒ වගේම සාක් සංවිධානයේ පැවැත්ම උදෙසා වැඩිම මුදලක් ආයෝජනය කරන රට ඉන්දියාව. හැබැයි ඉන්දියාවේ මතය සෑම අවස්ථාවකදීම සාක් සංවිධානය තුල ක්‍රියාවට නැංවීමට යාමේදී සෙසු සමාජික රටවල් අප්‍රසාදයට ලක් කරනවා. සෙසු සමාජික රටවල් මේ ගැන කලකිරෙනවා. එතකොට මේ විදිහට සාමූහිකත්වය බිඳිලා යනවා. ඉන්දියාව දේශපාලනික වශයෙන් මේ සංවිධානයේ ක්‍රියාකාරීත්වයට මැදිහත් වීම සාක් සංවිධානයේ බිඳ වැටීමට තවත් හේතුවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. කලාපීය බලවතා විදිහට අනවශ්‍ය ආකාරයෙන් සංවිධානයේ මැදිහත් වීම. ඊළඟට මේ කලාපීය සංවිධානය තුළ පොදු ප්‍රතිපත්ති, පොදු න්‍යායවල, පොදු කාලරාමු, ඒ වගේම පොදු සිරිත්විලි සම්ප්‍රදායන් හඳුන්වා දෙන්න උත්සාහ ගත්තා. මේ සමාජික රටවල් අතර ජීවත් වන ජනයාගේ පවතිනා වූ සංස්කෘතික විවිධත්වය මේකට බාධාවක් වෙනවා. මේ කලාපය තුළ එකම ජාතියක් ජීවත් වුණා නම්, මේ කලාපය තුළ එකම භාෂාවක් කතා කරනනම්, මේ කලාපයේ එකම ආගමක් ඇදවුවා නම් මේ තත්ත්වය එතරම් නිර්මාණය වෙන්නේ නැහැ. නමුත් භාෂා, ආගමික, ජාති විවිධත්වය අපි මේ කලාපය තුළ දකිනවා. එසා පොදු නීති රීති හඳුන්වා දීමට යාමේදී ඇත්තරම ගැටලුකාරී තත්ත්වයන් පැනගිනවා. ඒකත් සංවිධානයේ අයහපත් තත්ත්වයට තමයි වර්තමානයේ හේතු වෙලා තියෙන්නේ. ඊළඟට මේ කලාපයේ තුළ පවතිනා වූ පොදු ගැටලු එක පැත්තකින් ස්වභාවික උපද්‍රවයන්, ඊළඟට ත්‍රස්තවාදී වදුරු, ඊට අමතරව පැනගෙන මත්ද්‍රව්‍ය වෙළඳාම් ඔන්න ඔය වගේ ගැටලුකාරී තත්ත්වයන් නිසා මේ කලාපීය සංවිධානයේ ක්‍රියාකාරීත්වයට අනිසි බලපෑම් මෙල්ල වෙනවා. එනිසා මතක තියාගත යුතුයි සාක් සංවිධානයේ මෑත කාලන පැනගින්නා වූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව. යනුව සාක් සංවිධානය මෙම අරුත මෙම ගැටලු මැද්දේ තාමත් කලාපීය සංවිධානයක් විදිහට යම් ආකාරයකට සිය සමාජික රටවල් අතර කාර්යභාරයක් ඉටු කරමින් ක්‍රියාත්මක වීම පිළිබඳව පැසසිය යුතුයි. එනිසා සාක් සංවිධානය කිසියම් දුරකට සාර්ථක වූ කලාපීය සංවිධානයක් විදිහට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ ඔබට වැදගත් වන කලාපීය සංවිධානය විතරක් නෙමේ විශ්වීය තොරතුරු, භූගෝල විද්‍යාත්මක වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා හඳුනා ගැනීම සඳහා ජියෝ ගුරු කියන YouTube channel එකත් එක්ක ඔබ අත්වැල් බැඳගෙන ඉන්න. නොමිලේම නිරන්තරයෙන් ඔබට මේ තොරතුරු ගෙන එන්න අපි සූදානම්. මේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, comments කරන්න සහ නිතර රැඳිලා ඉන්න අපි ඔබට සූදානම්. දැනුමෙන් සන්නද්ධ කරන්න ඔබගේ හෙට දවස වෙනුවෙන්.